අද අපේ අනුරාධපුර චාරිකාවේ දෙවැනි දවස කලින් වීඩියෝකින් කිව්වා වගේම අපි අද උදෙන්ම ආවේ රුවන්වැලි මහා සෑයට රුවන්වැලි මහා සෑය කියන්නේ අනුරාධපුර මහා විහාරයට අයිති ප්‍රධානම දාගැබ ඒ වගේම අටමස්ථානයන්ට අයිති ප්‍රධානම දාගැබ විදියට හැඳින්වෙන ශාරීරික දාගැබක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන බෞද්ධ ජනතාව ඉතාමත් භක්තියෙන් වන්දනා කරන මේ දාගැබ ස්වර්ණමාලී මහා චෛත්‍ය වගේම තවත් විවිධ නම් වලින් හැඳින්වෙනවා බොහෝම අනුවස්තියන ස්ථානයක් විදියට සැලකෙන මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකිරීම සිදු කරේ දුටුගැමුණු රජතුමාගේ අනුශාසනා මත කියන එක අපි හැමෝම දන්න කාරණාවක්නේ ඒවගේම තමයි රුවන්වැලි මහසෑය කියලා කියන්නේ දැනට ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වැඩිම ප්‍රමාණයක් එකම ස්ථානයක නිදන් කරලා තියෙන එකම තැන මේ කියන්නේ රුවන්වැලි මහසෑය ගැනම අපි වැඩි අහලා නැති රසවත් කතන්දර කීපයක් බෞද්ධයින් වන්දනාමාන කරන පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන ඒ වගේ ඉතිහාස කතන්දර ගැන උනන්දුවක් දක්වන හුඟ දෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා මුලින්ම මම ඔයාලට කියන්නම් මේ රුවන්වැලි මහා සෑයේ බටහිර දොරටුව ගැන රුවන්වැලි සෑයේ තියෙනවා දොරටු හතරක් උතුරු දොරටුව දකුණු දොරටුව නැගෙනහිර දොරටුව බටහිර දොරටුව අපි හැම කෙනෙක්ම රුවන්වැලි සෑය වඳින්නට ඇතුළු වෙන්නේ නැගෙනහිර දොරටුවෙන් මේ දොරටුවට කෙලින්ම පිටිපස්සේ තියෙන්නේ බටහිර දොරටුව ඔයාලා මේ රුවන්වැලි සෑය වඳින්න ආපු වෙලාවක මේ බටහිර දොරටුව දිහා විමසිල්ලෙන් බලන්න හේතුව තමයි මේ රුවන්වැලි සෑයේ බටහිර දොරටුව කවදාවත් විවෘත කරන්නේ නැහැ විවෘත කරන්නේ නැති හේතුව තමයි ඔයාලා හැම කෙනෙක්ම දන්න මේ රුවන්වැලි සෑය හදන්නේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු වලින් 8න් 1ක් ඒ කියන්නේ ඩ්‍රෝනයක් ධාතු තැන්පත් කරලා ওই ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා පිහිටන්නේ නාගලෝකේ 이르දි සම්පන්න සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නාගලෝකයට ගිහින් තමයි මේ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑය තැන්පත් කරන්න අරන් ඇවිල්ලා තියෙන්නේ ඒක අපි කවුරුත් දන්නවනේ මේ අදටත් නාගලෝකේ ඉන්න නාගයෝ රුවන්වැලි සෑය වඳින්න එනවලු මනුෂ්‍ය වේශ මවාගෙන මේ බටහිර දොරටුවෙන් එන්නෙත් මේකෙන් යන්නෙත් මේකෙන් ඒකයි මේ දොරටුව වහලා තියෙන්නේ මේ බටහිර දොරටුවට එහා පැත්තේ නාග විමානේ තියනවලු මේ නාගයෝ කියන්නේ අපිට ඔය ගමේ ගොඩේ හම්බෙන නාගයෝ නෙවෙයි නාගයින්ගේ උසස් කොළ තියනවලු ඒ උසස් කොළ වල නාගයින්ට පුළුවන්ලු නිමේෂයකින් අතුරුදහන් වෙන්න ඒ වගේම නිමේෂයකින් වෙස් මාරු කරගන්න ඔයාලා දන්නවා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය දේව මනුස්සානම් දෙවියන්ට මනුස්සයන්ට විතරයි නිවන අවබෝධ කරගන්න පුළුවන් ඒක නාගයෝ දන්නවලු නාගයෝ කියන්නේ සත්ත්ව කොට්ටාසයක් නිසා එයාලට නිවන අවබෝධ කරගන්න බැහැලු. ඒ නිසා එයාලා නිතරම බලනවලු අපි වගේ මනුස්ස වේශ මවාගෙන අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සිද්ධාස්ථාන නිතරම වන්දනාමාන කරගෙන ඊළඟ ආත්මේ මනුස්ස ආත්මයක් ලබාගෙන නිවන් අවබෝධ කරගන්න. ඉතින් ඔය හේතුවින්ද තමයි මේ බටහිර දොරටුව හැමදාම වහලා තියෙන්නේ. ඒ වගේම මෙතන පරිපල පාමුල මේ විදිහට වතුර එකක් තියලා තියෙනවා. ඒ වගේම මෙතන පඩිපෙලෙන් පිටත සුද්ධ කරලා නැහැ ඒක ඒ විදිහටම කැලේ විදිහට තියෙනවා මේ පඩිපෙල දෙපැත්තේ තියෙන ඇත් රූපත් මේ පරණ විදිහටම තියෙනවා මෙතන කිසිම අලුත් වැඩියාවක් කරන්න නැතුව ඒ පරණ විදිහටම තියලා තියෙන්නේ ඒ නාගයින්ට වෙන් කරලා තමයි තියෙන්නේ මේ දොරටුව එහෙම තමයි කියන්නේ මේ ශෛලමය කුළුණ මොකද්ද කියලා ඔයාලා දන්නවද මේක තියෙන්නේ රුවන්වැලි මහා සෑයට උතුරු පැත්තෙන් බුදුදහම ලංකාවට අරගෙන මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආපු වෙලාවේ දේවානම්පියතිස්ස රජතුමාට කියලා තියෙනවා අනාගතයේදී දුටුගැමුණු කියලා රජ කෙනෙක් පහළ වෙනවා ඒ රජතුමා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් විශාල ප්‍රමාණයක් එකතු කරලා මේ ස්ථානයේ බලවත් චෛත්‍යයක් ඉදි කරනවා කියලා මිහිඳු හාමුදුරුවෝ කියලා තියෙනවා අන්න ඒ ස්ථානය දේවානම්පියතිස්ස රජතුමා සලකුණු කරන්නේ මේ ගල් ටැඹ මෙතන පිහිටුවලා මේකේ උස අඩි 20ක් මිහිඳු හාමුදුරුවෝ එදා දේශනා කරා වගේම ඒ කාලයට බොහෝ අවුරුදු 100 ගානකට පස්සේ පහළ වුණ දුටුගැමුණු රජතුමා මේ ගල් ටැඹ පිහිටි තැනම මෙතන මේ විදිහට රුවන්වැලි සෑය රුවන්වැලි මහා සෑය හදලා තියෙනවා ඉතින් මේ තියෙන්නේ මිහිඳු හාමුදුරුවෝ මේ මහා දාගැබ හැදෙන තැන දේවානම්පියතිස්ස රජතුමාට පෙන්නපු ස්ථානයේ ඒ රජතුමා පිහිටවපු සලකුණ මහා ගල් ටැඹ ඉතින් ඔයාලා රුවන්වැලි සෑයට ආපු වෙලාවක බලන්න මේක රුවන්වැලි මහා සෑයට උතුරු පැත්තෙන් ප්‍රාකාර බැම්මට පිටතින් තමා මේ ගල් ටැඹ තියෙන්නේ
මේ රුවන්වැලි මහසෑයට ස්වර්ණමාලි චෛත්‍ය කියලා නම් කිරීමත් අපූරු සිදුවීමක්. කලින් කියපු මේ ශිලා ස්තම්භය පිහිටලා තියෙන තැන සෑය ඉදිකරන්න අවශ්‍ය පිරිසුදු කිරීම කරන අවස්ථාවේදී මේ බිමේ මේ තැන තිබ්බ රන්තිලඹු ගහක වැඩ හිටිය ස්වර්ණමාලි කියන දෙව්දුවක් තමන්ගේ දිව්‍ය විමානය පිහිටි ගස ඉවත් කරන්න එපා කියලා මහරහතන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. මහරහතන් වහන්සේලා මේ උතුම් සෑය අනුභවය ගැන ඇයට කරුණු පැහැදිලි කරලා විනත් විමානයකට සුදුසු ගසක් ඇයට පෙන්වා දෙනවා. ඒ තොරතුරු අහලා සතුටු වුණ දේවතාවිය විමානයෙන් ඉවත් වෙන්න එකඟ වෙනවා. ඒත් එක්කම මේ ඉදිකරන සෑයට තමන්ගේ නමින් නම් කරන විදිහට ඉල්ලීමකුත් කරනවා. රහතන් වහන්සේලා ඒ බව රජතුමාට සැලකිරීමෙන් පස්සේ තමයි මේ සෑයට ස්වර්ණමාලි චෛත්‍ය කියලා නම් තැබෙන්නේ. මේ රුවන්වැලි සෑය කටයුතු ආරම්භ කරන්නේ වෙසක් පුර 15 පොහොය දිනයක. භූමිය රියන් 6ක් ගැඹුරට හාරලා ඒ මත ගල් අතුරලා ඇතුන් ලවා පාගලා ඒ මත වෙඩරු මැටි නම් වූ සියුම් මැටි කරගල් කුරවින්ද පාෂාණ සවිමත් යකඩ දැල් බොරළු රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙනපු පලිඟු මැණික් ලෝහ තහඩු රිදී තහඩු අතුරලා ඉතාම සවිමත් පාදමක් සකස් කරනවා. මේ සියල්ලෙන්ගෙම පස්සේ අවසානයේ රිදී තහඩුව මත තමයි සෑය මුල්ගල තියන්නේ. මේ උත්සවයට රහතුන් වහන්සේලාට වගේම මහජනයාටත් ආරාධනා කරලා තියෙනවා. මහ විහාර භූමියට ඇතුල් වෙන මග දෙපැත්තේ අලංකාර කරලා නගරයට ඇතුල් වෙන දොරටු හතරේ කර්ණවෑමියන් සුදු ඇඳුම් සහ ප්‍රණීත ආහාර පාන තියලා තියෙනවා. ඒ උත්සවයට පැමිණෙන ජනතාවට හිසකේ ශ්‍රැවුළු කපලා නාලා පිරිසුදු වෙලා අලුත් ඇඳුම් මැනගෙන කුස පුරවාගෙන ඇතුල් වෙන්න. ඉදිකිරීමේ කටයුතු වලට සහභාගී වෙන කිසිම කෙනෙක්ගෙන් නොමිලේ සේවය ලබා ගන්න එපා කියලා රජතුමා කියලා තිනවා. ඒකට අනුව 1,00,000 බැගින් රන් කහවණු, වස්ත්‍රාභරණ, ප්‍රණීත ආහාර පාන, සුවඳ විලවුන් වගේ දේවල් මේ දොරටු හතරේ තියලා තිනවා. මේ චෛත්‍ය නිර්මාණ කිරීමේ කටයුතු වල නියලුණු සියලු දෙනාට ඒවා ගන්ට ඉඩ සලස්සලා තිනවා. මේ රුවන්වැලි මහසෑය ධාතු ගර්භය නිර්මාණය කරලා තියෙන්නේ නිර්මාණ ශිල්පියාගේ අදහසකට අනුව. ජලය පිරවපු පාත්‍රයකට තවත් වතුර දානකොට එතන මතුවලා තියෙනවා දිය බුබුලක්. අන්නේ දිය බුබුලේ විදිහට තමයි මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. මේ චෛත්‍ය උසින් අඩි 338ක් උසයි. ඒ කියන්නේ මීටර 103ක්. ඒ වගේම අඩි 942ක් විස්කම්භයකින් යුක්තයි. ලෝකයේ තියෙන උසම ස්මාරක අතරින් එකක් වෙනවා මේ රුවන්වැලි මහසෑය. මේ ධාතු ගර්භය ඇතුලේ රත්තරණින් නිම කරපු බෝධි උක්ෂයක් තියනවා කියලා කියනවා. බෝධින් වහන්සේගේ නැගෙනහිර දිසාවෙන් රත්තරණින් කරවපු බුද්ධ ප්‍රතිමාවක් තියනවලු. මේ පිළිමයට අවටින් විවිධ දෙවිවරුන්ගේ රූප නිර්මාණය කරලා මේ ගර්භයේ මුදුනේ අහසක ස්වරූපය දැක්වෙන හිරු සඳු සහ තරු ඇඳලා තියනවලු. ඒ වගේම බෞද්ධ ඉතිහාසයේ විවිධ අවස්ථා නිරූපණය කරන චිත්‍ර මේ ගර්භය ඇතුලේ පුරාවටම සිතුවම් කරලා තියනවලු. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනය පවතින තාක්කල් නොනිමි දැල් වෙන සුවඳ තෙල් පිරි පහන් මේ ගර්භය ඇතුලේ තවමත් පත්තු වෙනවා කියලා කියනවා. ගර්භයට ආලෝකය ලබා දෙන්න දහස් ගණනින් මැණික් වර්ගත් ගර්භය ඇතුලේ ගොඩ ගහලා තියෙනවා කියලා කියනවා. මේසා විශාල ඉතාමත් වටින පූජනීය වස්තුවක් බෞද්ධයන්ට දායාද කරපු දුටුගැමුණු රජතුමාට මේ රුවන්වැලි සෑය වැඩ කටයුතු මුළුමුණින්ම අවසන් වෙනතුරු ජීවත් වෙන්න වාසනාව ලැබෙන්නේ නැහැ. රුවන්වැලි මහසෑයේ 4/10 දක්වා පමණක් වැඩ අවසන් වෙලා තියෙද්දී වසර 24ක් පුරාවට රජකම් කරපු දුටුගැමුණු රජතුමා දිවි ගමනින් සමු ගන්නවා. මේ රුවන්වැලි සෑය වැඩ අවසන් කරන්නේ ඔහුගේ සොහොයුරා වුණ සද්ධාතිස්ස රජතුමාගේ පාලන කාලයේදී. ඉතින් ඒ විදිහට ගොඩනැගුණු මේ රුවන්වැලි මහසෑය දෙව් මිනිසුන්ගේ පොදු පූජා ලැබමින් දිගු කාලයක් වැඳබිලා තිනවා. විවිධ රජවරුන් යටතේ ප්‍රතිසංස්කරණයට ලක් වෙලා තිනවා. කොහොම හරි පළමුවෙනි පරාක්‍රමබාහු රජ සමයේ සිදු කරනු ප්‍රතිසංස්කරණ වලින් පස්සේ ගරා වැටිලා වල් වැදිලා තිනවා. 1873 දී ගම්පොළ ඉඳලා අනුරාධපුරයට වැඩම කරපු නාරංවිට සුමනසාර කියන තරුණ ස්වාමින් වහන්සේ නමක්ගේ ඇස ගැටීමෙන් පස්සේ තමයි මේ සෑය නැවත පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ. මේවාලා දකින්න මේ රුවන්වැලි මහසෑය 1873ට කලින්, ඒ කියන්නේ නාරංවිට සුමනසාර හාමුදුරුවන්ගේ ඇහැ ගැටෙන්න කලින් තිබ්බ විදිහ. මේ තියෙන රුවන්වැලි මහසෑයට ඇතුළු වෙන දොරටු 1873ට කලින් තිබ්බ විදිහ. ඒ දවස්වල මේ විදිහට තිබිලා තියෙනවා. හැබැයි දැන් මේ විදිහට ගරා වැටිලා දැන් තියෙන්නේ මේ විදිහට. සෑය හදපු දුටුගැමුණු රජතුමාගේ පිළිරුව, ඒ වගේම එතුමාගේ මව විහාර මහදේවියගේ පිළිරුවත් මෙතන තියෙනවා. මෙතන තියෙන්නේ බාතිකාභය රජතුමාගේ පිළිරුවක්. මම බැලුවා මේ රුවන්වැලි සෑයේ බාතිකාභය රජතුමාගේ පිළිරුවක් හදලා තියෙන්නේ ඇයි කියලා.
පස්සේ හොයලා බලනකොට මට දැනගන්න ලැබුණා මේ මළුවට මේ ගල් අල්ලලා මේ මළුව සකස් කරලා තියෙන්නේ බාතිකාභය රජතුමා. ඒක තමයි එතුමාගේ පිළිරුවක් මෙතන හදලා තියෙන්නේ. මේ සෙල්ලිපිය නිශ්ශංකමල රජතුමා කරවපු සෙල්ලිපියක්. පොළොන්නරුවේ රජ කරපු නිශ්ශංකමල රජතුමා දාගැබට ඇවිල්ලා කරපු මහා පූජාවක් ගැන මේ තොරතුරු මේ සෙල්ලිපිය සඳහන් වෙනවා. මේ රුවන්වැලි මහසෑයේ මළුවට එකතු වෙන වතුර, ඒ කියන්නේ වැස්සට එකතු වෙන වතුර අපතේ යන්න දීලා නැහැ. ඒවා දොරටු හතරෙන් පිට වෙලා මේ ටැංකි හතරක් මේ විදිහට පොකුණු හතරක් තිබිලා තියෙන මේ වතුර එකතු වෙන්න. ඒ පොකුණු හතරෙන් අනිත් දොරටු වල තිබ්බ පොකුණු තුනම විනාශ වෙලා කියලා තියෙනවා. දැනට බලාගන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ පොකුණ මෙතන හදලා තියෙනවා මේ විදිහට තිබ්බා කියලා අපිට බලාගන්න. ඉතින් ඒ දවස්වල මේ මළුවට වැටෙන වැහි වතුරත් අපතේ යවලා නැහැ. මේ විදිහට මේ දොරටු ළඟ එකතු වෙන්න මේ විදිහට පොකුණු හදලා තියෙනවා. මේ ඇත්පවුර සද්ධාතිස්ස රජතුමාගේ, ඒ කියන්නේ දුටුගම් රජතුමාගේ සහෝදරයාගේ නිර්මාණයක්. අඩි 9ක් උස ඇතරූප 338ක් මෙතන තියෙනවා. මේ ඇත්පවුරේ පුරාණ ස්වරූපය තමයි අපිට බටහිර දොරටුව ළඟ දෙපැත්තෙන් දැක ගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ, මේ දාගැබ දුටුගම් රජතුමා හදනකොට ඒ කාලේ උස තිබිලා තියෙන්නේ රියන් 120ක්. ඒ කියන්නේ අඩි 300ක් විතර. පස්සේ ප්‍රතිසංස්කරණය කරනකොට එහෙම තමයි මේ උස වෙනස් වෙලා තවත් වැඩි වෙලා තියෙන්නේ. දැන් අඩි 338ක් උසයි. මේ ඔක්කොම බලලා වන්දනා කරලා ඊළඟට අපි යන්නේ මේ මහා දාගැබ හදපු දුටුගම් රජතුමාගේ සොහොනට. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ දුටුගම් රජතුමාගේ සොහොන මොකක්ද, කොහෙද තියෙන්නේ, කොතනද තියෙන්නේ කියලා. දිගටම මේ වීඩියෝ මාලාවත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඔයාට තෙරුවන් සරණයි.